මුලින් අසූ ගණන්වල වාගේ තිබුණේ කලාතුරකින් තමයි මේ එන්නේ අලි. මේ ආවත් අපි මේ ගොවිතැන් වලට හානියක් නැහැ. එකෙක් දෙන්නෙක් එනවා කෙලින්ම මෙහෙන් අඩි පාර දිනවා. එකෙන් කෙලින්ම එරියාව හරහා යනවා යන්න. ඉතින් ආපහු ආතු දෙයට පහුව ධර්මයේ යනවා. ඉතින් නමුත් ගොවිතැන් වලට කිසිම හානියක් කෙරුවේ නැහැ. ඉතින් මේ 2015 ඉඳන් තමයි මේ විනාශය පටන් ගත්තේ. 2015 තමයි මේ පන්සලින ස්වාමීන් වහන්සේලා මේ ඉඩම් ටික ගුණන්න නවා කරලා මේ පාළු කල්ලේ තමයි අලි මේ නවාතැන් අරගතු මේ වාගත්තේ ගෞරවත් සිටි පාළු කල්ල ගෞඩා. ඉතින් එතන තමයි අලින්ගේ හොඳ නවාතැන. ඉතින් ඒ කාලෙත් අලි ආවා. ඇවිදින් ඒ රක්ෂිතේට ඉන්න හොඳට හොඳ කණ්ඩ බොන්න තිබුණා. එතනින් බවට බහිනවා වතුර බොනවා. අයත් අලි ටික මේ රක්ෂිතේට කනවා. ඉතින් මෙහෙන් આવත් අතර ගල් ගෞඩාත් ඒ වගේ බව රක්ෂිත තිබුණා. ඒ වගේ නතර වෙලා හිටියා. දැන් 2015 පස්සේ පාලු කල්ල විස්මත සම්පූර්ණ සුද්ධ කරලා ඒ වගේ අලිවැටවල් ගහලා තුවක්කු තියාන ඒ කට්ටිය තමයි මුර. ඉතින් එනාලි ටික සේරම ඉතින් මෙතන මේ පාර හරහා මේ පැද්දට වයින් අතන පහ අපි ඉස්සරහා වෙල් තියෙන්නේ. ඉතින් අපි මේ වෙල් වැඩ කරුවට සහ ගන්න බෑ. හැමදාම මේ පාලු කරනවා. මොකද මේ අලි නිතරම දශයක් දවාලක් නැහැ. දැන් වෙනදා ඉතින් ඔය රැයට විතරයි ආවේ. දැන් අලින්ට රැයක් නැහැ, දවාලක් නැහැ, නමයක් නැහැ, දහයක් නැහැ. හැම තිස්සෙම අලි හරිනාට පයින්නවා මෙතන. ඒ හේතු තමයි මේ ස්වාමීන් වහන්සේලා මේ වටේක විකුණලා තැන් තැන් වල අලි වැට වල ගහලා ඒ වගේ යන්න එන්න බෑ උන්ට. පාළු ගල් වලට යන්න බෑ. එතන සම්පූර්ණ කොටලා එතන දැන් කුරහන් කරගෙන ඒ කට්ටිය මේ පැල් හදාගෙන උඩ පැල් හදාගෙන තුවක්කු තියාගෙන මුර කරනවා. මේ ඒ නිසා එනාලි ටික හේරම ඇවිදින් මෙතනින් මේ පැතර වයින්. ඉතින් එරියාවේ ගමක් ගලහ පැද තියෙනවා. ඒකේ සම්පූර්ණ කෙහෙල් පොල් සම්පූර්ණ විනාශ කරලා තියෙනවා. අලි වැටක් ගහති බලි වැට හේරම කරලා මේවා කරලා විනාශම කරලා දැම්මා. ඉතින් ඒ වාගේ මේ හුඟක් අපිට ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ කරපු වැඩේ හින්දා එන කරදරයක් අපිට විඳින්නේ.